දැන් අපි මේ ධර්මානුශාසනාවන් වසර 4කට ආසන්න කාලයක් පුරාවට දිගහැරියා. දැන් ඒ අවසාන ධර්මානුශාසනා කීපය තමයි දැන් තියෙන්නේ. එකත් කීපයක් කියන්නත් බෑ තවත් තියෙයි මං හිතන්නේ. ඉස්සරහට තව ටිකක් තියෙනවා. ඉතින් සසරින් නිවනට අපි දැන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ සංස්කාර උපේක්ෂා ඥානේ තේතනට එනකන් අපි කතා කළා, සාකච්ඡා කළා, දේශනා කළා. සංස්කාර උපේක්ෂා ඥානයයි නිවනයි කියන්නේ ඊටමත්ම ළඟම තියෙන ධර්මතා දෙකක්. සංස්කාර උපේක්ෂා ඥානය ළඟ නිවන, නිවන ළඟ සංස්කාර උපේක්ෂා ඥානය. මේ දෙක ළඟමයි තියෙන්නේ. ඉතින් දැන් නිවැරදිව මේ අවුරුදු 4ක් පුරාවට දේශනා කරගෙන ආපු ධර්මය අනුපිළිවෙලට නිවැරදිව ශ්‍රවණය කරලා හොඳින් අහලා ඒක හොඳට සිතේ ධාරණය කරගෙන ඒ අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිවෙතේ පිහිටලා ආවනම් දැන් ගැටලුවක් නැහැ. දැන් ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම එන අතරේ යම් යම් බාධක කරදර මැදිදී ඒ අනුපිළිවෙලට එන අවස්ථාවේදී මැදිදී යම් යම් අවස්ථාවන් තුල කැඩුනනම් කරදර බාධක ඇති වුණා නම් ආයි නැවත එතනට ගිහිල්ලා ඒ ටික හදා ගන්න වෙනවා. මොකද මේක අනුපිළිවෙලක් තියෙන. ඒ නිසා දැන් මේ සංස්කාර උපේක්ෂා ඥානය එනකොට අපි ලෝකයේ තියෙන ධර්මතා 8ක් තියෙනවා. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන ධර්මතා 8ක්. ලාභ ලාභ, යස යස, නින්දා ප්‍රශංසා, සැප දුක. අෂ්ටලෝක ධර්මය. ඉතින් මේ සංස්කාර උපේක්ෂා ඥානය හා නිවන අතර තියෙන ඒ වටිනාකම තමයි මේ අෂ්ටලෝක ධර්මයේ කෙරෙහි අකම්පිත සිතක්. කම්පා වෙන්නේ සොලවන්න බෑ. අරමුණකින් සොලවන්න බෑ. ඒ කියන්නේ ලාභය පිළිබඳව අරමුණක් නෙන්නේ. මට ලාභය ලැබුණා කියලා. ඒක අරමුණක් නෙගන්නේ. ඒ අරමුණේ සෙලවෙන්නේ සිත. ඒ කියන්නේ අතිශය සොම්නසට, සතුටට, තෘප්තියට එහෙම සිතක් එන්නේ. ඒ වගේම එසප තොලාභය ලාභයක් යම් අලාභයක් ඇති වුණා කියලා දුක දෝමනස්සයන්ටපත් වෙන්නේ නැහැ. ඒතර අලාභයක් ඇති වුණා කියන්නේ අරමුණක් ගන්නවා කියන එකනේ. තමන්ට යම් පාඩුවක් අලාභයක් වුණා නම් ඒකත් අරමුණුනේ කරන්නේ. ඒතර ඒ අරමුණෙත් ඒ අරමුණ සෙලවෙන්නේ. ඒ කියන්නේ දුක්ෙන් නැ දෝමනස්සයන් හටගන්නේ. ඒ තමයි සෙලවෙන්නේ. ඒ කියන්නේ අරමුණේ සෙලවෙන්නේ. ඒතර ලාභ ලාභ යස. ඒතර යස ආයස කියලා දෙකක් ලෝකේ තියෙනවා. ඔව් සමහර අය බොහොම යසට ජීවත් වෙනවා. සමහර අය එවෙන් පිරිහිලා යම් ආකාරයකින් ඒකේ විරුද්ධ අර්ථයට එනවා ආයස කියන එකට. ඒතර යසට ජීවත් වෙච්ච කාලය පිළිබඳව හිතලා ඒ පිළිබඳව සොම්නස්සක් සතුටක් එකක් නැහැ. ඒ පිළිබඳව ඒ අරමුණ අරගෙන ඇලීමක් ඇති වෙන්නේ. එතනත් අරමුණක් අරගන්න එකනේ කරන්නේ. ඒතර යම් කිසි දෙයකින් Tamanට දැන් සියල්ල නැති වුණා කියලාද අපි කියමු. හොඳ ධනවත් ඉඳලා මේ ධර්මයේ තේරුම් අරගෙන එයා සියල්ල නිස්සාර බව අවබෝධ කරගෙන පැවිදි වෙනවා. පැවිදි වුණාම ලැබෙන්නේ දිරච්ච වස්ත්‍රයයි කබලයිනේ අතට. දිරච්ච වස්ත්‍රයක් තියෙනවා කබලක් අතට හම්බ වෙනවා. මොකද පිණ්ඩපාතයන්නේ. ඉතින් වස්ත්‍රයක් හම්බ වෙනවා 300 කියලා. එච්චරයිනේ තියෙන්නේ. දැන් ඒතර එහෙම වුණා කියලා එයාගේ අරමුණ දැන් සිත සලවන්න බෑ. අකම්පිත සිත. ගැටෙන්නේ. අනේ මං ඉස්සර මේ විදිහට හිටියා මේ විදිහට මං සැප සම්පත් ලැබුවා අයියෝ දැන් ඒව නැහැනේ මේ පැවිදි ජීවිතේ. එහෙම සිතක් එන්නේ. එන්නේ එනවනම් සංස්කාර උපේක්ෂා ඥානෙ නෙමෙයි. ඒ කියන්නේ උපේක්ෂාවට ඇවිල්ලා නැහැ, මධ්‍යස්ත වෙලා නැහැ. නින්දා ප්‍රශංසා. දැන් නින්දාව කියන්නේ තරමුණක් නේ ගන්න. යම් කිසි කෙනෙක් නින්දා කෙරුවොත්, අපහාස කෙරුවොත්, බැන්නොත් ඒකත් අපි අරමුණකින් නේ ගන්න. හැබැයි ඒ අරමුණේ යා අකම්පිත සිත. සලවන්න බෑ. ඒ අරමුණ ආව කියලා සලවන්න බෑ සිත.
ඒ කියන්නේ අර දුක්ඛ දෝමනස්සයන් එන්නේ. ඒතර ප්‍රශංසාව තුළ දැන් නින්දාව තුළ ඒ ආකාරයෙන් සැලවෙන්නේත් නැහැ අරමුණේ. ප්‍රශංසා කෙරුවා කියලා, කීර්ති ප්‍රශංසා ලැබුවා කියලා ඒකෙත් ඒ අරමුණේ සැලවෙන්නේ සිත. සිත සැලවෙන්නේ නැති ස්වභාවය තමයි උපේක්ෂා කියලා කියන්නේ. දැන් සැලවෙනවා නම් අර සතුටට හා අමනාපයට එහෙනම් උපේක්ෂාවක් නැහැ. මධ්‍යස්ත වෙලා නැහැ. දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ තියම් අරමුණක් ගන්නකොට මධ්‍යස්ත ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක නෙමෙයි මේ කියන්නේ. දැන් අපි කණෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දේ මිහිරිත් නැහැ, අමිහිරිත් නැත්තම් එතනක් තියෙන මධ්‍යස්ත ස්වභාවය. ඒක නෙමෙයි මේ කියන්නේ. තේරෙනවද? ඒතොර ඒක මිහිරි වෙච්ච වෙලාවට අන්න අරමුණ ඇලෙනවා. දැන් මේක එහෙම එකක් නෙමෙයි. එහෙනම් තොර ප්‍රශංසා කළා කියලා, කවුරුත් ප්‍රශංසා කළා කියලා ඒ අරමුණ ඒ කතරමුණින් නිගන්නේ. ආ මියා මාව ඉහෙලින් තියලා කතා කරා. මාව අගේ කළා, මාව වර්ණනා කළා කියලා. ඉතින් එතනත් එයා සතුටක් ඒ කියන්නේ අරමුණ සැලෙන්නේ. ඒ කියන්නේ සතුටට සම්නසට අතිශය ප්‍රීතියට සතුටට සම්නසට පත් වෙන්නේ. එතන නින්දා ප්‍රශංස සැප දුක දැන් සැප ලබනවා කියලා සප ලැබනකොට එනවනේ මේ පෘථග්ජන පුච්චරයට යම් සතුටක් සොම්නසක්. ඒකනේ මේ හොයන්නේ. ඒතර එහෙම සප ලැබුණා කියලා එයාගේ අරමුණ සෙලවෙන්නේ. අතිශය සතුටට සොම්නසටපත් වෙන්නේ. ඒ කියන්නේ එක නොලැබුණා කියලා දුක් වෙන අවස්ථාවක් තියෙනවානේ. කායික දුක්යන් පිළිබඳව එනවනේ. දැන් රහතන් වහන්සේට අසනී පැහැදෙනවනේ. නේ ලෙඩ දුක් හැදෙනවා, රෝගාබාධ හැදෙනවා. ඒතර එවැනි කායික දුක් අවස්ථාවක් ඇති වුණත් ඒ අරමුණ සැලෙන්නේ. ඒ දුක්ඛ දෝමනස්ස අඬන්නේ. දැන් පෘථග්ජන පුච්චරය මොකද කරන්නේ? පොඩි රෝගයක් හැදුනත් අඬනවා. දැන් එක සංස්කාර උපේක්ෂා ඥානෙ කියන්නේ. දැන් එතකොට මේ ඒ සංස්කාර උපේක්ෂා ඥානෙට එනකොට මේ ධර්මය හොඳට අවබෝධ කරලා ඉවරයි. දැන් නිවන තියන්නේ ඒ ළඟමයි නිවන තියෙන්නේ. දැන් නිවන දර්ශනය වෙන අවසානයේදී දැන් අපි ගිය සතියේ කතා කරා වේදනාව ගැන. දැන් වේදනාවනේ මේ අපි හොයන්නේ. අපි සෑම කෙනෙක්ම හොයන්නේ මොන වේදනාව. හැබැයි මේ වේදනාව සැප වෙන්න ඕනේ. සොම්නස් වෙන්න ඕනේ. ඒකනේ හොයන්නේ. දැන් මේ සංස්කාර උපේක්ෂා ඥාන ඇති කරගන්න යම්කිසි කෙනෙකුට දැන් අපි ගිය සතියේ කතා කරේ චක්කු සම්පස්සජා වේදනාව ගැන. දැන් මේ සතියේ කතා කරන්නේ සෝත සම්පස්සජා වේදනාව ගැන. එහෙම එකක් තියෙනවා. සෝත කියන්නේ කන. ඒකට ගෝචර වෙන්නේ බාහිර ශබ්දය. ඒ දෙක නිසා උපදිනව සිතක්. ඒකට කිව්වා සෝත විඥානය. ඒ කාරණු තුන එකතු කරන ස්පර්ශය ඒකට කිව්වා සෝත සම්පස්ස කියලා. ස්පර්ශයෙන් නිසා ඇති වෙනවා අර සොම්නස් දොම්නස් මදහත් කියන වේදනා තුනක්. දැන් අපි දැන් මේ වේදනාව පිළිබඳව සංස්කාර උපේක්ෂා ඥානය. අර මම කියවනේ දැන් මේකට ඇලෙන්න ගැටෙන්න බෑ. සැප ඒ කියන්නේ සෝමනස්ස වේදනාවට සැප වේදනාවට ඇලෙන්නෙත් නෑ. දෝමනස්ස වේදනාවට ගැටෙන්නෙත් නෑ. දැන් ඒක කොහොමද කරගන්නේ? දැන් අපි දන්නවා පෘථග්ජන පුච්චලයා මෙන්න මේ විදිහට විදර්ශනා කරනවා. පෘථග්ජන පුච්චරය. පුච්චරය තුන් දෙනෙක් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරා. එක්කෙනෙක් පෘථග්ජනයි, එක්කෙනෙක් ශේක්ෂයි, අනිත් එක්කෙනා රහත්. එතකොට පෘථග්ජන පුච්චරයා විදර්ශනා කරනවා. අරමුණේ ඇලෙනවා. තේරෙනවද? දැන් මේ සෝත සම්පස්සජා වේදනා කියන අරමුණේ එයා ඇලෙනවා. දැන් යැලෙන්නේ ඒ ශබ්දය පිළිබඳව මිහිරි නම් යයි කැලෙනවා. හැබැයි විදර්ශනා කරනවා. විදර්ශනාත් කරන යදා කියනවා මේක හේතුන්ගෙන් හටගත්තා කියලා. මේක ඇස නෙමේ සතර මහ ධාතු, ශබ්දය නෙමේ සතර මහ ධාතු, දෙක නිසා හටගත්ත සිතක් හැටියට අත්දැකලා, එතන ස්පර්ශය අත්දැකලා ස්පර්ශය නිසා විඳීමේ සිතක් කියන එකත් යදා කියනවා. එද සෝත සම්පස්සජ වේදනාව යා නාම රූප වශයෙන් බෙදාගෙනක් තියෙනවා. රූප ධර්ම දෙකක් හා නාම ධර්ම තුනක් වශයෙන්
සොත විඥාන සොත සම්පස්ස සොත සම්පසජ වේදනා කියන්නේ සිත් තුනයි නාම ධර්ම තුනයි. රූප ධර්ම දෙකයි. සතර මහා ධාතුන්ගේ ක්‍රියා දෙකයි. එතකොට එයා විදර්ශනා කරනවා හැබැයි අර අරමුණේ ඇලෙනවා. මේ කිව්ව ප්‍රත්‍යඥ පුච්චරය. හරිද? සේක්ෂ අනිත් පුච්චරය එක එයත් ඇලෙනවා. එයත් අර විදිහට විදර්ශනා කරනවා. හරිද? විදර්ශනා කරලා එයා ධ්‍යාන උපදවලා තියෙනවා. එයා ඒ උපදවපු ධ්‍යානයට සමවදිනවා. දැන් ප්‍රත්‍යඥ පුජ්‍යය ධ්‍යාන උපදවලා නැහැනේ. එතකොට එයා අර අරමුණේ ඇලෙනවා විදර්ශනා කරනවා. අනිත් පුජ්‍යය අරමුණේ ඇලෙනවා විදර්ශනා කරනවා. හැබැයි ඵල සමවදිටත් සමවදිනවා. ඒ කියන්නේ රූපාවචර ධ්‍යානයක් උපදවාගෙන තියෙනවනේ. දැන් ධ්‍යාන දන්නවනේ අපි පිළිබඳව අනන්ත ප්‍රමාණ කතා කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා. ඒතොර ඒ රූපාවචර ධ්‍යානයක් උපදවලා තියෙනවනේ ඒ ධ්‍යානයට සමවදිනවා. අරූපාවචර ධ්‍යානයක් උපදවලා තියෙනවනේ අරූපාවචර ධ්‍යානයට සමවදිනවා. අපි මේ පුජ්‍යර දෙන්නම එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පුජ්‍යර දෙන්නම එකයි. ඒ දෙන්නම සසරේ. තේරෙනවද කීප? ඒ දෙන්නම සසරේ. හැබැයි ඒගොල්ලෝ විදර්ශනා කරනවා. හැබැයි අරමුණේ ඇලෙනවා. දැන් අරමුණේ ඇලෙන හින්දානේ අර ධ්‍යානයට සමවදින්නේ. ඒතකොට අරමුණේ ඇලෙනවා. ඒතකොට විදර්ශනාත් කරනවා. අර ශබ්දයේ පිළිබඳව හැදෙන සිත. ඒ කියන්නේ ඒකට කියන්නේ සෝත විඥානෙ. ශබ්දයේ පිළිබඳව දැනගන්නා වූ සිත සෝත විඥානෙ. ඒතකොට ඒ අරමුණෙන් ඇලෙනවා. හැබැයි විදර්ශනාත් කරනවා. ඒ ප්‍රත්‍යඥ පුජ්‍යය. එයා ධ්‍යාන උපදවලනේ. අනිත් පුජ්‍යය අර අරමුණේ ඇලෙනවා හැබැයි විදර්ශනාත් කරනවා. හැබැයි ඒ අතරේ අර ධ්‍යාන උපදවලා තියෙන නිසා ධ්‍යානයට සමවදිනවා. රහතන් වහන්සේ ඊට වඩා වෙනස්. එමකත්. රහතන් වහන්සේ විදර්ශනා කරනවා ධ්‍යාන උපදවලා තියෙනවා නම් ඵල සමාපත්තියට සමවදිනවා. අනිත් එක තමයි රහතන් වහන්සේ රහතන් වහන්සේගේ විහරණය, ඒ කියන්නේ වාසය කිරීම අනිමිත්ත අපනිහිත ශුන්‍යත. රහතන් වහන්සේ විදර්ශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. තේරෙනවද? රහතන් වහන්සේ දෙතෙනින් එහාට ආපස්සට යන්න දෙයක් නැහැ. රහතන් වහන්සේ විදර්ශනා කරන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. ඒතර අර පෘථග්ජන පුච්චරය නාම රූප වෙන් කරනවා. හේතුඵල බලනවා. හේතු ප්‍රත්‍ය බල නාම රූප වෙන් කරනවා. එතකොට යා විඥානය කියන්නේ මොකද්ද දන්නවා. වේදනාව කියන්නේ මොකද්ද දන්නවා. සංඥාව කියන්නේ මොකද්ද දන්නවා. සංස්කාරයන් කියන්නේ මොනවද දන්නවා. එතකොට ඇස පිළිබඳව විභාග කළා මේක ධාතුන්ගේ ක්‍රියාවන් කියලා ඒ ආකාර විදර්ශනා කරනවා. හැබැයි අර අරමුණේ ඇලෙනවා. අයි රහත් වෙලා නැහැ. ඒ නිසා අර සෝතාරම්මණය. එතකොට ශබ්දාරම්මණය. එතකොට ශබ්දාරම්මණය ඇලෙනවා. අනිත් පුජ්‍යලයා එයත් ඒ ශබ්දාරම්මණය ඇලෙනවා. එයත් අර විදිහට විදර්ශනා කරනවා. එයා හැබැයි ධ්‍යාන උපදවලා තියෙනවා. එයා යම් වෙලාවක ධ්‍යානයට සමවදිනවා. ඒ ධ්‍යානයට සමවැදුනහම එයාට తాවකාලික වශයෙන් නීවරණ නැහැ. ඒක නෙවෙයි නීවරණ තදාංග වශයෙන් යටපත් කරනවා කියලා කියන්නේ. ඒ තදාංග විස්කම්බනය. ඒතකොට ධ්‍යාන උපදවපුවාම විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. අදර අකුසල් නැහැ. ඒවත් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. කාලයකට යටපත් වෙනවා. අර ධ්‍යානය තුළ සමවැදිලා ඉන්න තාක්කල්. තොර හැබැයි සමුච්ඡේද වෙලා නැහැ. අවසන් වෙලා නැහැ. රාගය තියෙනවා. දැන් රහතන් වහන්සේට රූපය පිළිබඳව රාගයක් නැහැ. ඒ රූපාවචර ධ්‍යාන පිළිබඳවත් රාගයක් නැහැ. අරූපාවචර ධ්‍යාන පිළිබඳවත් රාගයක් නැහැ. ତොර මාණයක් නැහැ. උද්දච්චයක් නැහැ. ඒ කියන්නේ විසිරෙන්නෙත් නැහැ, වික්ෂිප්ත වෙන්නෙත් නැහැ. රූප රාග, අරූප රාග, මාන උද්දත් අවිද්‍යාව විවරයි. රහතන් වහන්සේ. ତොර රහතන් වහන්සේ විදර්ශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. එයාටයි නාම රූප බෙදන්න, ස්කන්ධ බෙදන්න, ධාතු බෙදන්න, ආයතන බෙදන්න, ආකර්මය හා පුනර්භවය පිළිබඳව විභාග කරන්න, පරීක්ෂා කරන්න එයාට දෙයක් නැහැ. ඒ සියල්ල පරීක්ෂා කරලා විභාග කරලා එයා අවබෝධ කරලා ඉවරයි. අරගොල්ල තාම එනවා තාම. මගේ දැන් දොර රහතන් වහන්සේ කොහොමද කරන්නේ? රහතන් වහන්සේ විභාග කරන්නේ මේ සෝත සම්පස්සජ වේදනා කියන මේ ධර්මතාවය. දැන් එතන විඳීමක් තියෙනවනේ. අර ශබ්දය පිළිබඳ විඳීමක් තියෙනවා. සෝත සම්පස්සජ වේදනා.
රහතන් වහන්සේ විඳීමේ සිත දකින්නේ අනිත්‍ය ධර්මයක් හැටියට. ඒ කොහොමද? ඒ සෝත සම්පස්සජා වේදනා කියන වේදනා කියන්නේ සිතක්. සිතින්නේ විඳින්නේ. ඒතොර ඒ වේදනා කියන සිත හටගත්ත සනේ බිඳෙනවා. ඉපද බිඳෙනවා. ඒතොර රහතන් වහන්සේ උදේවැය ඥානය සම්පූර්ණ කළානේ ඇවිල්ලා තියෙන්නේ. ඒතොර උදේවැය රහතන් වහන්සේ දකිනවා. ඒතොර උදේවැය දකිනවා කියන්නේ ඉපද බිඳෙනවා කියන එක දකිනවා කියන්නේ රහතන් වහන්සේට දැర్శණය වෙන්නේ අනිත්‍ය. තේරෙනවද කියන එක? අනිත්‍ය දැర్శණය වෙන්නේ. ඒතොර අනිත්‍ය දැర్శණය කියන්නේ අනත අනිත්‍ය ලක්ෂණය. ඒතොර අනිත්‍ය ලක්ෂණය රහතන් වහන්සේ නුවණින් දකිනවා. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවයයි මේ කියන්නේ. අර පෘථග්ජනස පුජ්‍යලයාගේ ස්වභාවය කිව්වා, අනිත් ශේක්ෂ පුජ්‍යලයාගේ ස්වභාවය කිව්වා. දැන් කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය දැන් සංස්කාර උපේක්ෂා ඥානය උපදවල තියෙන්නේ. කවුද? රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේට මේ කන කියන ධර්මතාවයත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්, ඒක ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් කියන එකක් දකිනවා. එහෙම දකිනවා. තර බාහිර ශබ්දයක් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් හැටියට රහතන් වහන්සේ දකිනවා. ඒ ක්‍රියා දෙක නිසා අර සිතේ ක්‍රියාව, අර ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතේ ක්‍රියාව හටගත්ත බව රහතන් වහන්සේ දකිනවා. ඒ කියන්නේ රූපේ නාමයට ප්‍රත්‍ය වෙච්ච ආකාරය දකිනවා. කන රූප, බාහිර ශබ්දය රූප, ඒ දෙක සෝත විඥාණයට ප්‍රත්‍ය බව රහතන් වහන්සේ දකිනවා. එතකොට රහතන් වහන්සේ දකින්නේ අලුතෙන් මේකක් ආවා කියන කාරණේ, අලුතෙන් ක්‍රියාවක් පටන් ගත්ත කියන කාරණේ. එතකන් ඒ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතක් තිබෙන්නේ නැහැනේ. එතකොට අලුතෙන්ම න්‍යාවේ. එතකොට දන්නව අලුතෙන් මේ සිතේ ක්‍රියාවක් පටන් ගත්තා කියලා. පටන් ගත්ත සනේම බිඳෙනවනේ. හටගත්ත සනේම බිඳෙනවා. එතන තෘෂ්ණාව උපදින්න කාලයක් නැහැ. පළවෙනි සිතේ තෘෂ්ණාව උපදින්නේ. දෙවෙනි සිතේ ඉඳන් තමයි මම ඒක පැහැදිලි කරලා කියලා දීලා තියෙනවා. දෙවෙනි සිතේ ඉඳන් තමයි තෘෂ්ණාව පටන් ගන්නෙ. පළවෙනි සිතේ තෘෂ්ණාව පටන් ගන්න නැහැ. හැබැයි පළවෙනි සිත ඉපද බිඳිලා එතනදී අපි නැවැත්ුවේ නැත්තම් ඒ පළවෙනි සිත දෙවෙනි සිතට ප්‍රත්‍යයයි. දෙවෙනි සිත හටගන්නේ තෘෂ්ණාවත් එක්ක. රහතන් වහන්සේ දෙවෙනි සිත හදන්නේ. ඒ තමයි දිත්තේ දිත්තමත්තන් කියන්නේ. හරිද? එතකොට රහතන් වහන්සේ දකින්නේ ඒ සිත ඉපද බිඳෙන බව. එතකොට අනිත්‍ය දර්ශනය වෙනවා. රහතන් වහන්සේ දකින්නේ මේක දුකක් හැටියට. එයි මේ තරම් කෙටි කාලයක් තුල මේ සෝත ප්‍රසාද රූපයත් බාහිර ශබ්දයත් චිතක්ෂණ 17ක් ඒ තුල ඉපද බිඳෙනවා. ඒ ධර්මතා දෙක නිසා හටගත්ත මේ සිත වත් විඥාණය එසණයෙන් ඉපද බිඳෙනවා නම් ඒක දුකක්. එනිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකේ යම් දෙයක් අනිත්‍ය නම් මහණෙනි එතන තියෙන දුකක්. එතකොට රහතන් වහන්සේ දකින්නේ ඒකේ දුක්ඛ ලක්ෂණය. ඒ දුක්ඛ ලක්ෂණය කොහොමද දකින්නේ? දකින්නේ රහතන් වහන්සේ දකිනවා දැන් පළවෙනි සිතෙන් නැවැත්ුවේ නැත්තම් දෙවෙනි සිතට ඒ සිත ප්‍රත්‍යයිනේ. ඔව්. එතකොට දෙවෙනි සිත හටගත්තොත් ඒ දෙවෙනි සිත තුන්වෙනි සිතට ප්‍රත්‍යයි. ඒ දෙවෙනි සිත හටගත්ත හින්දානේ තුන්වෙනි සිත හටගන්නේ. පළවෙනි සිතෙන් නැවැත්තුවා නම් දෙවෙනි සිත හටගන්නේ නැහැනේ. ඒතකොට දෙවෙනි සිත හටගත්තා නම් එහෙනම් ඒ සිත තුන්වෙනි සිතට ප්‍රත්‍යයයි. තුන්වෙනි සිත හතරවෙනි සිතට ප්‍රත්‍යයයි. හරිද? තේරෙනවද කියන එක? හතරවෙනි සිත හටගත්ත සනේ බිඳෙනවා. හැබැයි ඒ සිත පස්වෙනි සිතට ප්‍රත්‍යයයි. ඒකව එන අයි ඒ අරමුණම අරගෙන ඊගව සිත හටගන්න. ඔකට නේ ජවන් කියලා කතා කරන්නේ. තර පස්සෙනි සිත ඉපද බින්ද රහතන් වහන්සේ දැන් මේ ක්‍රියාව දකින්නේ. මේ ක්‍රියාව මනාව දකිනවා. දැන් රහතන් වහන්සේ මෙතන නවත්තලා තියෙන්නේ. පළවෙනි සිතෙන් නවත්තලා තියෙන්නේ. හැබැයි ක්‍රියාව දකිනවා රහතන් වහන්සේ. ඒක තමයි ක්‍රියාසිට කියන්නේ රහතන් වහන්සේට. දැන් එතකොට පස්සෙනි සිත හයවෙනි සිතට ප්‍රත්‍යයයි. හැදුනොත් හයවෙනි සිතට ප්‍රත්‍යයයි. හයවෙනි සිත හත්වෙනි සිතට ප්‍රත්‍යයයි. ජවන් හතයි. හරිනේ? ඒ අරමුණ තදින් ගන්නවා. එතකොට දන්නවා තණ්හා උපාදාන කියලා. රහතන් වහන්සේ දන්නවා දැන් තණ්හා උපාදාන කියලා. එතකොට රහතන් වහන්සේ දන්නවා දැන්මම දුකට හේතුව හදලා තියෙන්නේ. මේ විදිහට දුකට හේතුව හැදෙනවා. හැබැයි මම දැන් දුකට හේතුව හදලා නැහැ. එයි නැත්ති රහතන් වහන්සේ පළවෙනි සිතෙන් නැවැත්තුවානේ. එතකොට රහතන් වහන්සේ දකිනවා දැන් චතුරාර්ය සත්‍ය දකිනවා කියන්නේ මේකයි. දැන් එතකොට අර හත්වෙනි සිත එක් දක්වා ගිහිල්ලා ඒ අරමුණ තදින් ගත්තාම ඒකට කියන්නේ චේතනා කියලානේ.
සෝත සම්පසජ චේතන. චේතනා කියන්නේ කර්මයනේ. ඒතොර ඒකට ගිය තෘෂ්ණාව නේද එතනට යනකම් ඇදගෙන ගියේ දෙවෙනි සිතේ ඉඳලා. ආ. ඒතොර දැන් රහතන් වහන්සේ දකිනවා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය රහතන් වහන්සේ දුක දකින්නේ. අර දෙවෙනි සිතේ ඉඳලා ඉදිරියට ගෙනිච්චොත් මහා රහතන් වහන්සේ දකින්න අනිවාර්යෙන් මන් දුකට නැවත වරක් භාජනය වෙනවා. මගේ මේ නාම රූප දෙක මම නෙමේ භාජනය වෙන්නේ, මේ නාම රූප දෙක භාජනය වෙනවා දුක කියන තැනට. ජරා මරණ ශෝක තණ්හා පච්ච උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය රහතන් වහන්සේ දකින්න මන් දෙවෙනි සිත හදන්නේ. තේරෙනවද? මන් දෙවෙනි සිත හදන්නේ. රහතන් වහන්සේ දැන් ඒතකොට දෙවෙනි සිත හදන්නේ නැත්තම් තණ්හා නිරෝධ. තණ්හා නිරෝධ උපාදාන නිරෝධ. උපාදාන නිරෝධ භව නිරෝධ. භව නිරෝධ ජාති නිරෝධ. ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුච්ඡanti. රහතන් වහන්සේ දන්නා මම සමුදය අයින් කරලා තියෙනවා. එයි මම සමුදය අයින් කළේ පළවෙනි විඥාණයෙන් නැවතුවා. පැහැදිලිද කියන්නේ? පළවෙනි විඤ්ඤාණය නැවැත්තුවා. ඒතොර රහතන් වහන්සේ දකින්නේ එතනින් එහාට මම මේ ක්‍රියාව ගෙනිච්චේ නැහැ. ක්‍රියාව ගෙනියන්නේ. දැන් අනිත් කාරණේ තමයි. ඒතොර දුක අවබෝධ කරලා ඉවරයි. දුකට හේතු අවබෝධ කරලා ඉවරයි. සමුදයත් අවබෝධ කරලා ඉවරයි. ඒතොර සමුදය අයින් කළා නිසා නිරෝධය අවබෝධ කරලත් ඉවරයි. නිර්වාණය දැర్శණය කරලත් ඉවරයි. රහතන් වහන්සේ අවිල්ල තියෙන ප්‍රතිපදාවේ පිළිවෙතින්. මොකෙන්ද? ඒ දැర్శණය තමයි සම්මා දිට්ඨි කියන්නේ. ඒ කල්පනාව තමයි සම්මා සංකප්ප කියන්නේ. ඒ දෙක අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ දෙක සම්පූර්ණ වෙනකොට අනිත් ධර්මය තාහය නිකම්ම සම්පූර්ණ වෙනවා. එතන සම්මා වාචා තියෙනවා. එතන සම්මා කම්මන්ත තියෙනවා. එතන සම්මා ආචීවය තියෙනවා. එතන සම්මා වාය නිවැරදි වෑයම එතන තියෙනවා. සම්මා සතිය නිවැරදි සිහිය එතන තියෙනවා. සම්මා සමාධිය එතන තියෙනවා. ඊට අමතරව යාර සම්මා ඥාන තියෙනවා. හරිද? ඊට අමතරව සංඥා විමුක්තිය තියෙනවා. දැන් ඒතර අංග 10යි. ඔය අංග 10 නුක්ත පුජ්‍යලයට නේද රහතන් වහන්සේ කියන්නේ. දැන් හරිද එතකොට? දැන් එතකොට රහතන් වහන්සේ දැන් සක්කාය දිට්ඨි කඩපු විදිහ අපි හොයාගන්න ඕනේ. දැන් අපිත් මේ කඩන්න එපේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබස පරාමාස කියන. දැන් කොහොමද වෙන්නේ? රහතන් වහන්සේ දකින්නේ ප්‍රත්‍යයට අනුරූපව ඵලය හටගත්ත බව. ආත්ම ලක්ෂණය බිඳලා තියෙන්නේ ආත්ම දිට්ඨියක් නේ. ආත්ම දිට්ඨිය ගලවන්න නම්, ආත්ම දිට්ඨිය කැඩෙන්න නම්, ආත්ම දිට්ඨිය අයින් වෙන්න නම්, ආත්මය කියන්නේ යම් දෙයක් පවතිනවා කියලා ගන්න වැරදි දර්ශනය. යම් දෙයක් තියෙනවා කියලා දකිනවා නම්, මනසින් හෝ ඇහෙන් හෝ දකිනවනේ, ඇහෙන්නක් කොහොමද දකිනවා තියෙනවා කියලා. මනසෙනුත් දකිනවා නම් තියෙනවා කියලා ඒ තාකල ආත්ම දිට්ඨිය. දැන් තියෙනවද ධර්මතාවයක්? කන කියන ධර්මතාවයක් තියෙනවද? තියෙනවා කියව සාසත දිටි. නැහැ කියව තුච්ච දිටි. එතකොට අර කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන් මේ සෝත ප්‍රසාද රූපයේ කියන ධර්මතාවේ ක්‍රියාවක් සිද්ධ වෙනවද නැද්ද? එතකොට රහතන් වහන්සේ දකින්නේ කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතාවය ප්‍රත්‍ය ධර්මයන් හැටියට අර සෝත ප්‍රසාද රූපයේ ක්‍රියාව ඵල ධර්ම හැටියට. තේරුණාද කියපේ? තේරුණ නැද්ද? තේරුණාද? තේරුණ නැද්ද? එන නැවතත් කියන්න. දැන් කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතරෙන් ශණයක් 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 පාසා මේ සෝත ප්‍රසාද රූපේ එනත් මේ සෝත ద్వාරේ රූප කලාප උපදවනවනේ. ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවනේ හදන්නේ අර ධර්මතා හතරෙන්. ඒ ධර්මතා හතර ප්‍රත්‍යයෙන් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඉදිරියට ගෙනියනවා. ඒකනේ මෙතන තියෙන්නේ. එතකොට රහතන් වහන්සේ දකින්නේ ප්‍රත්‍යයට අනුරූපව ඵල ධර්මය. ඒතර ඵලය තමයි අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නොනැවති සිදුවෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ප්‍රත්‍යයෙන් හටගන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර. ඒතර ප්‍රත්‍යයෙන් හටගත්ත ඵල ධර්මයක් හැටියට සෝත ద్వාරය, සෝත ප්‍රසාද රූපය, සෝත ඉන්ද්‍රිය, සෝත ධාතුව, සෝත ආයතනය රහතන් වහන්සේ දකින්නේ ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්මයක් හැටියට. රහතන් වහන්සේට ශබ්දය ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්මයක්. දැන් ශබ්දයක් සකස් වෙන්න නම් සතර මහා ධාතුන්ගෙන් නේද සකස් වෙන්නේ.
ඒ සතර මහා ධාතු සකස් වෙන ආකාරයට, ඒ කියන්නේ ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ආකාරයට තමයි ශබ්දේ නිර්මාණය වෙන්නේ. ඒතොර ශබ්දේ කියන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාවක් හින්දානේ හටගත්ත ස්නේම ශබ්දේ නැති වෙන්නේ. එතකොට ඒක දකින්නේ රාතන් වහන්සේ ප්‍රත්‍යයට අනුව උපන් ඵල ධර්මයක්. ඒ කියන්නේ සතර මහා ධාතු ඊටා සියුම් ඕනෝන්ට ප්‍රත්‍ය වුණොත් සියුම් ශබ්දයක්. දැන් අපි ඔක ගන්න සම්මුතියෙන්නේ රාතන් වහන්සේ ගන්න පරමාර්ථය. එතකොට ඒ සතර මහා ධාතුන් තර්මකට ප්‍රත්‍ය වුණොත් ගැටුණොත් ඕනෝන්ට ප්‍රත්‍ය වුණොත් ශබ්දේ තර්මක්. ඒ සතර මහා ධාතුන් ඊටා බලවත්ම ඕනෝන්ට ප්‍රත්‍ය වුණොත් ශබ්දේ අතිශය බලවත්. තේරෙනවද? එතකොට රහතන් වහන්සේ දකින්නේ ක්‍රියාවයි. එතකොට ප්‍රත්‍යයට අනුෝපන් ඵල ධර්මයක් හැටියට තමයි ශබ්දේ දකින්නේ. රහතන් වහන්සේට ඒ ක්‍රියා දෙක නිසා හටගත්ත සිත දකින්නේ ප්‍රත්‍යයට අනුරූපව හටගත්ත ඵල ධර්මයක්. දැන් තේරෙනවද? එතකොට අපි අර සොත විඥාණය, ඒ කියන්නේ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිත අර ප්‍රත්‍යයට අනුරූපව හටගත්ත ඵල ධර්මයක්ද නැද්ද? තේරෙනවද කියන්නේ? ඵල ධර්මයක්. ඒ සිත හටගත්ත තැනනේ නේද ස්පර්ශය තියෙන්නේ. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් නේද වේදනාව කියන එක එන්නේ. එතකොට රහතන් වහන්සේ දකින්නේ ප්‍රත්‍යයට අනුරූපව ඵල ධර්මයන්. ප්‍රත්‍යයට අනුරූපව ඵල ධර්මයන් දකිනකොට තියෙනවා කියලා ගන්න බැහැ. නෑ කියන්නත් බැහැ. තියෙනවා කිව්වොත් සාස්සත දිට්ඨියට වැටෙනවා, නෑ කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. දැන් එතකොට රහතන් වහන්සේට දිට්ඨි දෙකම ප්‍රහීනද? ඔය කට්ටියට තාම නැද්ද? මේ දිට්ඨි ප්‍රහාණය. ඒතකොට සක්කාය දිට්ඨිය එතන නෑ. ආත්ම දිට්ඨිය නෑ නේද? ආත්ම දිට්ඨිය නෑ කියන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙලා. ඒ ප්‍රත්‍යයට අනුරූපව ඵල ධර්මයන්ම දකිනවා නම් යම් කිසි කෙනෙකුට එයාට ආත්ම දිට්ඨියක් තියෙන්න බෑ. එයාට ප්‍රකට වෙලා තියෙන්නේ අනාත්ම. අන්න දැන් ඒතකොට රහතන් වහන්සේ විදර්ශනා කරන්නේ කොහොමද? ඒතකොට අනිත්‍ය වශයෙන් විදර්ශනා කරනවා, දුක්ඛ වශයෙන් විදර්ශනා කරනවා, අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා. දැන් හරිද? රහතන් වහන්සේ ඒතකොට මෙන්න මේ ධර්මතා තුනෙන් විභාග කරන, පරීක්ෂා කරන. ඒ අනුවයි සිත හදන්නේ. ඒ කියන්නේ සිත හදන එකයි මේ කරන්නේ. අනිත්‍ය වශයෙන් දකින සිත එතනස් සිතක්. දුක්ඛ වශයෙන් දකින එකස් සිතක්. අනාත්ම වශයෙන් දකිනවා කියන්නේ ඒකස් සිතක්. දකින්නේ මනසින් ඈ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි, මේ ලෝකේ යම් පුජ්‍යලයක් මේ සම්මුති වශයෙන් සිත පවත්වනවා නම් මහණෙනිය අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් වශයෙන් නිවැරදිව සිත පවත්වනවා නම් මහණෙනි ඒ විද්‍යාව. දැන් මේ දේශනා කරන්නේ පරමාර්ථ දේශනා. තේරෙනවද? පරමාර්ථය, නිවැරදි අර්ථය. පරම සත්‍ය. දැන් ඒතර රහතන් වහන්සේ අනිත්‍ය වශයෙන් දකිනවා, දුක්ඛ වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා. රහතන් වහන්සේට අනිමිත්ත අපනිහිත ශුන්‍යත. ඇයි? සෝත ධාතුවේ නිමිත්තන්නේ. නිමිත්තක් නම් මේ තියෙන දෙයක් ඕනි ගන්න. තියෙන දෙයක් එපේ නිමිත්තක් ගන්න. ඕ. ඒතකොට රහතන් වහන්සේ දැන් තියෙනවා කියන එක අයින් කළා නේ තියෙන සාස්වත දිටි නැහැනේ. නැහැ කියන එකත් අයින් කළා නේ තියෙන උච්ඡේද දිටිත් නැහැනේ. ඒතකොට රහතන් වහන්සේට නිමිත්තක් නැහැ මේකේ. ක්‍රියාව දකින්නේ. ඒතකොට මේ විශ්වයේම තියෙන නාම රූප දෙකේ ක්‍රියාවක්ද නැද්ද? නාම රූප දෙකේ ක්‍රියාවක් නේද තියෙන්නේ. එතකොට රහතන් වහන්සේ නිමිත්තන්නේ අනිමිත්ත. හරිද? ඒ වගේම තමයි රහතන් වහන්සේට අපනිහිත ප්‍රණීතතාවයක් නේ. දැන් අපි ඔක්කොම අර වේදනාව තුළ ප්‍රණීතතාවයනේ හොයන්නේ. සතුට සොම්නසනේ හොයන්නේ. එතකොට රහතන් වහන්සේ සතුට සොම්නස හොයනවද? නෑ. ඇයි ඒ හොයන්නේ නැත්තේ? කන ශබ්ද සිත එතනින් ඉවරයි. ස්පර්ශය එතන තියෙනවා. ඒක ස්වභාවයක්. එතනින් ඉවරයිනේ. ඒ ස්පර්ශයෙන් නිසා විඳීමට යන්නේ නැහෙනේ. දැන් විඳීමට ගියොත්නේ ප්‍රණීතතාවය හොයන්නේ. දැන් රහතන් වහන්සේ ඒතොර විඳීමට යන්නේ නැහෙනේ. අර කරුණු හතරෙන් නවත්තනවනේ. කන ශබ්ද සිත හා ස්පර්ශය. ඒතර පරමාර්ථ ධර්ම වශයෙන් තමයි රහතන් වහන්සේ දකින්නේ. කනක් දකින්නෙත් නැහැ. ශබ්දයක් දකින්නෙත් නැහැ. සිතක් දකින්නෙත් නැහැ. ඒතකොට ක්‍රියාවක් දකින්නේ. තේරෙනවද? ක්‍රියාවක් දකින්නේ. එතකොට රහතන් වහන්සේට අපනිහිත
ප්‍රණීතතාවයක් විඳින්නේ? ආ, එතකොට ප්‍රණීතතාවයක් විඳින්නේ නැත්නම් ඇලීමක් හා ගැටීමක් තියෙනවද? ආ, ඒක තමයි රහතන් වහන්සේ ඇලෙන්නෙත් නැහැ. දැන් එතකොට මේ සංස්කාර උපේක්ෂා ඥාණයට එනකොට දැන් පේනවද කොතනට එන්නේ කියන එක? ඒකයි මං කියුවේ මේ නිවන දැන් කොතනද? ළඟමයි තියෙන්නේ. අතිශය ළඟ තියෙන නිවනට ඊටාම කිට්ටුයි. දැන් ඒකව නිවන දොර ළඟ තියෙන්නේ. දොර අරන් ඇතුළට යන්න තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. මේ මේ අවබෝධය තුළයි යන්නේ. මේ අවබෝධය නැතු යන්න බෑ. අවෙ මේ අවබෝධය එන ස්වභාවය අනුවම තමයි චන්ද්‍රාගය අයින් වෙන්නේ. දැන් මේ සියල්ල චන්ද්‍රාගය අයින් වෙනවනේ. චන්ද්‍රාගය කියන්නේ තෘෂ්ණාව. ඒතර තෘෂ්ණාව කියන්නේ සමුදාය සත්‍යය. ඒතර රහතන් වහන්සේ දැන් දුක්ඛාර සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය හතරම අවබෝධ කළා ඉවරයි. දැන් ඒතර රහතන් වහන්සේට ඊගවට තියෙන්නේ ශුන්‍යත. දැන් ශුන්‍යත කිව්වේයි. වේදනාව ශුන්‍ය වූ ධර්මයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. ස්පර්ශයක් නැත්තම් මේ ලෝකේ කිසි කෙනෙකුට විඳීමක් සිතක් හදන්න බෑ. පිළිගන්නවද? එහෙනම් වේදනාව තියෙන ධර්මයක්ද ශුන්‍ය ධර්මයක්ද? ශුන්‍යයි. ස්පර්ශය ශුන්‍යයි. ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය. ආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය. ආයතන හයක් තිබ්බොත් නේද ස්පර්ශය එන්නේ? එතකන් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? ආයතන ශුන්‍යයි. රහතන් වහන්සේ දැන් ශුන්‍යතාවය. ඒක ශුන්‍යතාව විහරණය වාසය කරනවා කියන්නේ ඒකයි. ඒතර රහතන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. රහතන් වහන්සේ අනිමිත්ත අපනිහිත ශුන්‍යත කියන විහරණයෙන් වාසය කරනවා. රහතන් වහන්සේ ධ්‍යාන උපදවලා තියෙනවා නම් ඊට අමතරව අර ඵල සමාපත්තියට සමවදිනවා. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය. ඒතර රහතන් වහන්සේට කරුණු තුනයි. අර ශේක්ෂ පුජ්‍යලයට කරුණු තුනක් තියෙනවා. එයා රූපය, එයා ශබ්දය ඇලෙනවා. හැබැයි ඒක විදර්ශනාත් කරනවා. ඊට අමතරව එයා ඵල සමාපත්තියට සමවදිනවා. පෘථග්ජන පුජ්‍යලයා අරමුණේ ඇලෙනවා, හැබැයි විදර්ශනාත් කරනවා. ඒතර විදර්ශනා කරලා පෘථග්ජනයිනේ. දැන් ඒතර පුජ්‍යලයට උද්දීනේ පිළිබඳව දැන් නිවැරදිව දැක්කද? රාතන් වහන්සේ අඳුරගත්තද? එහෙනම් අපි ඒ ආකාරයටම අපේ සිතත් හදන්න ඕනද නැද්ද? දැන් එතකොට මං කියන්නේ ඔය කට්ටියටම තේරුම් ගන්න පුළුවන් මම පෘථග්ජනද, මම ශේක්ෂද, මම රහත්ද? පුළුවන්නේ තේරුම් ගන්න? ආ, එතකොට දැනගෙන දැකගෙන නේද යන්නේ මේක? ඒක තමයි කියන්නේ මේ ධර්මය දැනගෙන දැකගෙන යන ධර්මයක්. දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන යන්නේ. මේ මෙන්න මගේ සංයෝජන ප්‍රහීන වුණා. මෙන්න මගේ මේ සංයෝජන දැන් මගේ සිත තුල නැහැ, උපදින්නේ නැහැ. කාමච්ඡන්දය ප්‍රහීනයි කියලා එයා දකිනවා. දැන් අර විදිහට අවබෝධ කරපුවාම කාමච්ඡන්දයක් තියෙනවද? ආ, නැහැනේ. ඒයි, අර කාමච්ඡන්දේ නැහැ කියන්නේ අර කරුණු හතරෙන් නවත්තලා නේ තියෙන්නේ. ඒතොර ඒවැයක් දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ අනිමිත්ත අපනිහිත ශුන්‍යද. දරහතන් වාසයේ තව දොරටත් ශුන්‍යතා විහරණින් වාසය කරන්නේ. දරහතන් සමුත් ගැන කල්පනා මුකුත් නැහැ. දරහතන් වහන්සේ බලනවා ආයතනවල ශුන්‍යතාවය. ආයතන හයක් ක්‍රියාත්මක වෙන්න නම් නාම රූප දෙකක් ඉස්සෙල්ලා එන්න ඕනි. එතකන් ආයතන හයක් නැහනේ. එහෙනම් ආයතන කියලා දැන් ලෝකේ ශුන්‍යයිනේ. ආ, ඒතර ආයතන හයක් ආපු හින්දා නේද ස්පර්ශය ආවේ? එතකන් ස්පර්ශය ශුන්‍යයිද? එතකන් ස්පර්ශය ශුන්‍යයි. ස්පර්ශය කියන ධර්මතාවයක් ආපු නිසා නේද මේ සෝත සම්පස්සජ වේදනා කියන ධර්මතාවයක් ආවේ? අයින වේදනාව ශුන්‍යයි. රහතන් වහන්සේ නාම රූප දෙකේ ශුන්‍යතාවය පරික්ෂා කරනවා. නාම රූප දෙකක් හට ගන්න නම් ක්‍රියාත්මක වෙන්න නම් ප්‍රතිසන්දි විඥානයක් ඕන. ප්‍රතිසන්දි විඥානය විද්‍යාමානද, එහෙනම් නාම රූප විද්‍යාමානයි. ප්‍රතිසන්දි විඥානය අවිද්‍යාමානද, එහෙනම් නාම රූප දෙකක් අවිද්‍යාමානයි. ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධ සලායතන නිරෝධ. සලායතන නිරෝධ පස්ස නිරෝධ. පස්ස නිරෝධ වේදනා නිරෝධ. තේරෙනවද කියන්නේ? එතකොට දැන් සෝත සම්පස්සජා වේදනා කියන එක දැන් නිරුද්ධ වෙන්න නම් එතකොට මොකද කරන්න ඕනේ? ආ, එතකොට රහතන් වහන්සේ කොහමද විහරණය? ආ, රහතන් වහන්සේ ශුන්‍යතා විහරණේ. දැන් ප්‍රතිසන්දි විඥානය ක්‍රියාත්මක වෙන්න නම් සංස්කාරයක් ඕනේ.
සංකාරපච්චය විඥාන. ඒතර සංස්කාර කියන්නේ කර්ම. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්ඡාභි සංකාර. මේ ධර්මතා තුනෙන් නේද අපි මේ අලුත් භවයක් හදන්නේ. එක්ක පුඤ්ඤාභි සංස්කාරයකින් දිව්‍ය ලෝක හය හෝ මනුස්ස ලෝකය. අපුඤ්ඤාභි සංස්කාරයකින් പ്രേත ලෝකය, නිරය තිරිසන් ලෝකය. ආනිච්ඡාභි සංස්කාරයකින් රූපාවචර ධානා, රූපාවචර ධාන. මේ තුනෙන් නේ ගන්න ඕනේ. එතකොට ඒ තුන එක ක්‍රියාත්මක වුණොත් නේද ප්‍රතිසන්දි විඥානයක් එන්නේ. එතකම් ප්‍රතිසන්දි විඥානය ශුන්‍යයි. එහෙම දෙයක් ලෝකේ මේ ඇතිකල්ලි මේ ඇත. යාට හරි පැහැදිලි. එතකොට රහතන් වහන්සේට. එතන මේ කලින් ධර්මය හට නොගන්න ඉදිරි ධර්මය හට ගනීද? එහෙනම් අපි කලින් ධර්මය අයින් කරන්න ඕනේ නේ. එතකොට කලින් ධර්මය අයින් කරනවා දැන් කොහොමද සංස්කාර හටගෙන නැහැ. රහතන් වහන්සේට කර්ම නැහැ. දැන් සෝත සම්පස්සජ චේතනා නැහෙනේ. ඒ සෝත සම්පස්සජ චේතනා නැත්තේ රහතන් වහන්සේ සෝත සම්පස්සජ චේතනා කියන්නේ කර්මයක්. දැන් එක මං ඔන්නම් දැන් මේකෙන් ප්‍රතිසන්දියක් ගන්න ආකාරයත් ඔන්න කියලා දෙන්න. ඒතර රහතන් වහන්සේට එහෙනම් සෝත සම්පස්සජ චේතනා දක්වා අරන් ගියේ නැහැ නිසිතේ ප්‍රවෘත්ති. කොතනින්ද කැඩුවේ? ඇහුණා නම් ඇහුණා. හරිද? දැක්කා නම් දැක්කා. ඇහුණා නම් ඇහුණා. ආ සුතේ සුතමත්ත. එතකොට රහතන් වහන්සේට එතන තියෙන සිත් හතරයි. ඒ සිත් හතර තියෙන්නේ ක්‍රියාව මත. සෝත ප්‍රසාද රූපේ ක්‍රියාව මත, බාහිර ශබ්දේ ක්‍රියාව මත, ඒ දෙක නිසා අලුතෙන්ම හටගත්ත සිතේ ක්‍රියාව මත, ස්පර්ශේ ක්‍රියාව මත. දැන් විඳින්නේ නැහැ. ආ එතකොට විඳින්නේ නැත්තම් එහෙනම් රහතන් වහන්සේ දන්නවා මම චේතනා දක්වා මගේ චිත්ත වීතිය මං අරන් ගියේ නැහැ. සෝත සම්පස්සජා චේතනා දක්වා ගෙනිච්චේ නැහැ. සෝත සම්පස්සජා චේතනා දක්වා ගෙනිත්තොත් චේතනාව කියන්නේ කර්මයයි. ඒතර කර්මය දක්වා අරන් ගින්නේ නැහැ. දැන් ඒතර රහතන් වහන්සේට කර්මශේද? අවසන්ත කර්මය. අපි හදනවනේ. මේක තමයි තියෙන්නේ. දැන් ඉතින් නවත්තන්න පුළුවන් දැන් නේ? ආ? සසරෙන් නිවනට. දැන් ඒතකොට එහෙනම් රහතන් වහන්සේට එහෙනම් ප්‍රතිසන්දි විඥානේ ශුන්‍යද? ඒ සංකාර නිරෝධා විඥාන නිරෝධ සංස්කාර පත්‍ය ඒක තමයි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. සංස්කාර ප්‍රත්‍යද එහෙනම් විඥානයක් විද්‍යමානයි. සංස්කාර ප්‍රත්‍ය නැද්ද? සංස්කාර අවිද්‍යමානද? එහෙනම් ප්‍රසන්දි විඥානය අවිද්‍යමානයි. දැන් රහතන් වහන්සේ බලනවා මේ දැන් මේ ශුන්‍යතාව එකින් එක බලන මේ එකක්වත් ලෝකේ නැහැ. ශුන්‍යතාවය. ඒතර අන්න විහරණය වාසය කරන අපිත් එහෙමද වාසය කරන්නේ? හා දැන් රහතන් වහන්සේ දැන් මට සංස්කාර නැහැනේ. ඒක සංස්කාර නැත්නම් රහතන් වහන්සේට ප්‍රතිසන්දියක් තියනවද? ඔක තමයි පිරිනිවනවා කියන්නේ. ඒකට කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. එහෙනම් අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියන මේ හතර තැනීම පිහිටීමක්. එහෙනම් දිව්‍ය ලෝක හය හෝ මනුස්ස ලෝකේ හෝ අටමහා නිරේ හෝ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේ හෝ රූපාවචර බ්‍රහ්ම ලෝකේ හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ කාම භව රූප භව අරූප භව කියන මේ භව අතරේ කිසිම තැනක රහතන් වහන්සේගේ විඥානය ක්‍රියාත්මක වෙන්නේ ඒකනේ මාර්යාට හොයන්න බෑ කිවි. දැන් මාර්යා හොයන්න ගියානේ. ඔව් රහතන් වහන්සේ මේගොල්ලෝ රහත් වෙලාද නැද්ද කියලා දන්නෙත් නැහැ. අර වක්කලිය හාමුදුරුව එහෙම අර බෙල්ල කපාගත්ත වෙලාව හොයන්න ගියානේ. හම්බුණාද? ආ ඇයි හම්බෙන්නේ? විඥානේ පිහිටන්න දෙපේ. ඒතර විඥානේ නොපිහිටීම නේද දුක් අවසන් කියන්නේ? එතන ජරාවක් තියෙනවද? එතන මරණයක් තියෙනවද? ව්‍යාධියක් ලෙඩ රෝග තියෙනවද? ශෝකයක් තියෙනවද? කනගාටුවක් තියෙනවද? හැඬීමක් දුක්ක දෝමනස්සයන් තියෙනවද? නැහැ. දැන් එතකොට රහතන් වහන්සේ මේ ස්කන්ධ පරිනිර්වාණය ගැන කතා කරේ. රහතන් වහන්සේ ඊට කලින් ප්‍රහාණය කළ යම් ධර්මතාවයක්. ඒ තමයි ක්ලේශ ප්‍රහාණය. පිරිනිවන්නේ දෙප අවස්ථා දෙකකට කියලා පැහැදිලිනේ. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය. රහතන් වහන්සේ ඉස්සෙල්ලා අවසන් කළේ මොනවද? ආ දැන් රහතන් වහන්සේට කෙලස් අවසන්ද? ඒ කොහොමද? දැන් රහතන් වහන්සේ දකිනවා දැන් ඒ සංස්කාරයන්ගේ ශුන්‍යතාවය දකින්නේ. ඒ සංස්කාරයන් හටගන්න නම් ඒ කර්ම හටගන්න නම් අවිද්‍යාව ඕනේ. අවිද්‍යාපච්ච සංකාර. අවිද්‍යාවත්තේ වශයෙන් විරාග නිරෝධ සංකාර නිරෝධෝ. දැන් රහතන් වහන්සේ අවිද්‍යාව නැහැ.
රහතන් වහන්සේ විද්‍යානේ. රහතන් වහන්සේ දන්නම විද්‍යා. එහෙනම් මගේ කර්මශේ. දර කර්මශේ නම් ප්‍රසන්න විඥානය. අන්න රහතන් වහන්සේ එතකොට ශුන්‍යතා විහරණයෙන් වාසය කරනවද? රහතන් වහන්සේ ඔකටත් හේතුව වෙනවා. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවානේ. අවිද්‍යාවට හේතුව තමයි ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. හැවත් තෘෂ්ණාව. දැන් රහතන් වහන්සේ අර කරුණ හතරේ නවත්තලානේ තියෙන්නේ. විඳින්නේ නැහැනේ. විඳින්න නැත්තම් ඇලෙන්නේ. ආ එහෙනම් ඒතකොට රහතන් වහන්සේ ආශ්‍රවශේද? ආගතම ආශ්‍රවශේ ඥානය කියන්නේ. ආශ්‍රවක සර ඥානය කියන්නේ ඔකයි. ඒතකොට රහතන් වහන්සේ දකිනවා ආශ්‍රවයන් තිබ්බොත් ඒකට ප්‍රත්‍ය ධර්මයක් තියෙනවා. ඒ තමයි ස්පර්ශය. රහතන් වහන්සේ දැන් ස්පර්ශයත් අඳුරගෙන තියෙන එතන නවත්තලානේ තියෙන්නේ. රහතන් දහන්දන ස්පර්ශයත් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. සලායතන පච්චය පස්ස. ඒතර ආයි යන්න වෙන්නේ රවුමක් කියන එක රහතන් වහන්සේ දකිනවා. ඒතර රහතන් වහන්සේ දැන් අන්න ශුන්‍යතා. ඒතකොට දැන් මේ එකක්වත් නැහැ. ඒ කියන්නේ ස්පර්ශය ශුන්‍යයි. ආයතන හටගත්තොත් ස්පර්ශය ක්‍රියාත්මකයි. නාම රූප දෙක හටගත්තොත් ආයතන ක්‍රියාත්මකයි. නාම රූප නැත්තම් ආයතන නැහැ. ප්‍රතිසන්දි විඥාණය හටගත්තොත් නාම රූප දෙක ක්‍රියාත්මකයි. සංස්කාර හටගත්තොත් ප්‍රතිසන්දි විඥාණය ක්‍රියාත්මකයි. අවිද්‍යාව හටගත්තොත් සංස්කාර ක්‍රියාත්මකයි. ආශ්‍රව හටගත්තොත් අවිද්‍යාව ක්‍රියාත්මකයි. ස්පර්ශය හටගත්තොත් ආයාශ්‍රව ක්‍රියාත්මකයි. එතන ස්පර්ශ කියන ධර්මතාවය නවත්තලානේ තියෙන්නේ. ඒක කාමයන් ස්පර්ශ කරන්නේ නැහැ. රහතන් වහන්සේ කාමයන් ස්පර්ශ කරන්නේ නැහැ. අපි රහතන් වහන්සේ භවයන් ස්පර්ශ කරන්නේත් රහතන් වහන්සේ දිට්ටි ස්පර්ශ කරන්නේත් නැහැ. හරිනේ? ආ එතකොට එහෙනම් රහතන් වහන්සේ ස්පර්ශයෙන් එතන නවත්තලා නේද අර කරුණු හතරේ. අන්න ශුන්‍යතා විහරණයෙන් වාසය කරන. දැන් එතකොට එහෙනම් රහතන් වහන්සේට දැන් මෙතන තියෙනවා අතිශය ශ්‍රද්ධාව බලවත්. තුනුරුවන් කරේ පැහැදීම අතිශය බලවත්. එතන මෙතනට ආපු ඉදේ දැන් කියන්නේ එහෙනම් රහතන් වහන්සේට ශ්‍රද්ධාව අතිශය බලවත්. වීරිය බලවත්. වීරියෙන් නේද ආවේ එතනට? කෙලස් මඩපවත්තල වීරියෙන් ආවේ. ඒ සම්මා වායාමේ. සම්මා සතිය මෙතන තියෙන්නේ. ඒතර ශ්‍රද්ධා වීරි සති හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා මෙතනදී. නැත්තම් වේදනාව නවත්තන්න බෑ. වේදනාවට යන්නේ නැහැ ස්පර්ශයෙන් නවත්තලා නැති. ඒ සම්මා සතිය. එතන තියෙන චිත්ත ඒකාග්‍රතාවේ සම්මා සමාධියයි. තර සද්ධා වීරි සති සමාධි මේ අවබෝධයේ ප්‍රඥාවයි. හරිද? තර රහතන් වහන්සේට මේ ධර්මතා පහ අතිශය මේ සංස්කාර උපේක්ෂා ඥානයේදී මේ ධර්මතා අතිශය ප්‍රබලයි. ශක්තිමත්. ඒකයි අපි කියන්නේ එදා ඉඳලා කිව්වා අපි මේ විභාග කරන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විභාග කරනඳ පටන් ගත්තාද යම් දවසක එතන ඉඳලා මේ නිවන දක්වාම ඔය ශ්‍රද්ධා වීරි සති සමාධි ප්‍රඥා තමයි ඇදගෙන ආවේ. අපි දැන් ඒ පහත් නවතිනවාද? ඒ පහත් නැතන නවතිනවා. ඒ පහට තැළුම් කරන්නේ රහතන් වහන්සේ. චන්දරාගයක් නැහැ වටේ. රහතන් වහන්සේ අනිත් එක කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කෙලස් සංසිඳිලානේ. කෙලස් නැහැනේ. ඒකට කියන්නේ කාය පස්සද්දි. රහතන් වහන්සේ විඥාන හොයන්නේ. චිත්තපස්සද්දි දැන් අපි රූපයක් කරා විඥානයක් හොයනවා. රූපය අලංකාර කරලා ලස්සන කරලා පාට ගාලා විඥානයක් හොයනවා. සිතක් නේ හොයන්නේ. ශබ්දෙ මිහිරි කරලා සිතක් හොයනවා. රහතනස හොයනවාද? චිත්තපස්සද්දි. දැන් හරිද එතකොට? දැන් එතකොට සංස්කාර උපේක්ෂා ඥානෙ. එතකොට අර දැන් මම මුලින්ම සඳහන් කළ සැප දුක ලාභ ලාභ යස යස නින්දා ප්‍රශංසා රහතන් වහන්සේට අදාළද? අපිට අදාළයි. දැන් ඒතකොට දැන් පුජ්‍යලිය තුන් දෙනෙක් ගැන කිව්වා. දැන් ඒතකොට ලකුණු දාගන්න. මම පෘථග්ජනද? මම ශේක්ෂද? මම දැනගෙන යන්නේ. දැනගෙන දැකගෙන යන්නේ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරන කාලේ. පැයක් ගියානේ. දැනුනෙත් නැහෙනේ පැයක් ගියා. ඔව් සත්‍ය අවබෝධ වෙනකොට කාලය ගැන ප්‍රශ්නයක් නැහැ. කාලය යනවා දැත්තේරෙන්නෙත් නැ දැනෙන්නෙත් නැ. මේ ධර්මය හොයනකොට ඒක තුළ ඉන්න අප්‍රමාණ සතුට. ඒකට කියන්නේ අවේදිත සුඛය. අපි හොයන්නේ වේදිත සුඛේ. විඳීමෙන් සුවයක් නෑ අපි හොයන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අවේදිත සුඛ. මෙතන විඳීමක් නෑ. හැබැයි එතන තමයි ලොකුම සැවේ සුවය. ඒ තමයි නිබ්බාණ පරම සුඛ.
දැන් හරිද? හොඳයි. දීගා සතියේ ඉන්නේ සෝත සම්පස්සජ වේදන ගාන සම්පස්සජ වේදන. දැන් කිව්ව සෝත සම්පස්සජ වේදනේ. හොඳයි.